ඉතිං සහෝදර සහෝදරයනි ආයබෝන් කියල පිළිගන්නවාද. අද මම කලින් ඇත්තර මේ මාතෘකාවම කතා කරා. නමුත් අද මට මේ මාතෘකාව නැවත කතා කරන්න වෙනවා. ඇයි කියලා කියනවා නම් the fall of Icarus, the landscape with the fall of Icarus කියන එක යටතේ අද මම කතා කරන්න යන්නේ. මොකද මේක ඇයි මම තෝරගත්තේ සහෝදරීනි, මේ ලෝකේ විනාශ වන මිනිස්සු මේ ලෝකේ තමන් විසින්ම තමන්ගේ ගෙල සිඳ ගන්නා මිනිස්සු වෙනුවෙන් ලෝකේ නවතින්නේ නැහැ. ලෝකේ වන්දිය බලන්නේවත් නැහැ. හැබැයි මෙහෙම එක්කත් තියෙන ලෝකය අපි දිහා බලන්න ඕනේ. අපි කියන්නේ මේ මම කියන එක නෙමෙයි, මම කියන සංකල්පය පොඩ්ඩක් බැහැර වෙලා මම මේ අද කතා කරන්නේ. අපි ගැන ලෝකේ බලන්න ඕනේ කියලා එක නීතියකුත් නැහැ කවුරු. නමුත් සබා ධර්මයේ විසින් ගොඩක් දේවල් විසඳනවා. සබා ධර්මයේ විසින් ලෝකය සමතුලිත කරනවා. සබා ධර්මයේ විසින් ලෝකේ වෙන්න යන විනාශ සමහරට වළක්වනවා. සමහර විට ඒ විනාශයක් වෙනවා නම් ඒක විනාශය වෙන්න දීලා බලාගෙන මේ හැම දෙයකටම හේතු තියෙනවා මේ ලෝකේ. එතකොට ජලයට ජලයේදී ගිලුණු මිනිසාගේ කතාව. එහෙම නැත්නම් අපි කියනවා ඉකරස්ගේ අන්දරය කියලා අපි කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් පියාඹන මිනිසාගේ විනාශය. නැත්නම් පියාඹන මිනිසාගේ කතාව. තවත් ආකාරයකට තවත් සමහරු කියනවා මේකට අත්තටු ලැබුණු අත්තටු සිඳුණු මිනිසාගේ කතාව, අත්තටු කැඩුණු මිනිසාගේ කතාව කියලා කියනවා. Fall of Icarus. අතර මේක හරි ලස්සන කතාවක්. මේ කතාව ග්‍රීක විද්‍යා කතාවක්. ඇත්තටම පීටර් බ්‍රූගල් කියන පීටර් බ්‍රූගල් ද එල්ඩර් 1525 සිට 1530 දක්වා මේ හිටපු මේ චිත්‍ර ශිල්පියා මේ ඉතල තියෙන අතර මේ කාලය කියන්නේ 1500න් පස්සේ 16 වෙනි සතවර්ෂයේ 1415 කුරුසු යුද්ධයෙන් පස්සේ මේ යුරෝපයේ ප්‍රගමණයක් සිදු වුණා. යම්කිසි ආකාරයකට යුරෝපයේ අපි කියනවා නම් යුරෝපයේ පුනරුද සමයක්. මේ මිනිසුන් ගැන හොයන්න මිනිසුන් විසින් මිනිස් මධ්‍යකාලීන යුගය පහු කළා. මධ්‍යකාලීන යුරෝපයේ පහු කළා මේ මිනිස්සු නවලෝකේ හොයාගත්තා. ඇමරිකෝ විස්පූසි වගේ මිනිස්සු. එතකොට ඔබ දන්නවා වස්කෝ ද ගාමා වගේ පුද්ගලයෝ, එතකොට ක්‍රිස්ටොෆ් කොලම්බස් වගේ පුද්ගලයෝ ඇමරිකාව හොයාගත්තා කියලා කියනවා. නමුත් ඒ ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඒ ප්‍රමුඛ රටවල් වල ඊට කලින් මහද්වීපයේ මිනිස්සු රෙඩ් ඉන්දියන්ස් හිටියා, රත් ඉන්දියානු හිටියා. ඉතින් මේ පීටර් බ්‍රූගල් කියන පුද්ගලයා the landscape with the fall of Icarus කියනාගේ කතාව මේක. මේ චිත්‍රය පදනම් කරගෙන තියෙන්නේ යම්කිසි ආකාරයකට Icarus සහ Daedalus'ගේ ග්‍රීක අන්දරය කියන කතා පුවතෙන් තමයි මේක උටා කරගෙන තියෙන්නේ. ඇත්තටම Icarus Daedalus කියලා කියන්නේ දෙන්නා තාත්තයි පුතයි. Icarus කියන්නේ තාත්තා, Icarus කියන පුතා, Daedalus කියන තාත්තා. අවසානයේදී මේ Daedalus ගැන සඳහන් වෙන්නේ මොකක් වුණාද කියලා. නමුත් මේ Icarus ගැන, මේ තරුණ Icarus ගැන තමයි මේ කතාවේ සඳහන් වෙන්නේ. ඇත්තටම මේ කතාව, මේක හොඳ තෝතැන්නක් අපිට තමාගේ ජීවිතය තමා විසින් ගෙල සිඳ ගන්න, විනාශ කර ගන්න මිනිස්සු වෙන්නේ. අද මේ කතාව ඔබට කියන්නේ ආද දියදී දුවේ පුතේ. මොකද මම හැමදෑමත් කියන වගේ, හැම වීඩියෝ එකකම වගේ මම කියනවා අපේ ජීවිතය බොහොම කෙටි කාලයයි. ඒ නිසා අපි අපේ ජීවිතේ අපි හරය ගන්න, මල්පල ගන්නවන්න, ජීවිතේ අලුත් දෙයක් අපි හොයා ගන්න, අපි දන්නේ අපිට හෙට මොනවා වෙයිද කියලා. නමුත් යහපත් හෙටක් තරන්නට අපි මේ ලෝකේ ජීවත් වෙනකොට අපි යම් යම් දේවල් වලට බැඳිලා ඉන්නවා. යම් යම් ආකාරයේ අපි කිව්වොත් එහෙම හොඳ දේවල් කරන්න, මේ ලෝකේ වෙන යුතුයකම් කරන්න අපි බැඳිලා ඉන්නවා. ඉතින් ඒ නිසා අපට යම් ආකාරයකට ජීවිතේ වෙනසක් අවශ්‍ය නැහැ, හොඳ දෙයක් අවශ්‍ය නැහැ. අපි අනිවාර්යෙන් ඒ හොඳ දේ වෙනුවෙන්
අපේ ජීවිතය අප කැප කළ යුතුයි. ඉතින් අද මම මේ කියන්න මේ කතාව ඉකරස්ගේ විදවැදීම සමඟ දර්ශන තලය කෙනෙක් යටතේ මම අද කතා කරන ඇත්තටම මේක ඇත්තටම ද රෙනසන්ස් කියන කාලයක් තිබ්බා 14th century to the 17th century end. මම ඒක 17th century end කියලා මම ගන්නෑ, මම එතන 19th century කියන එක මට මාදක්වන මාගේ නිර්ණායකයට අනුව නම් 19th century වෙනකම් මේ යුරෝපයේ පුනරුද සමය කියන එක තිබ්බා. ඔබ දන්නවා ඇති මයිකල් ඇන්ජලෝ, ගැලිලියෝ ගැලිලි, නිකලස් කොපර්නිකස්, AI නිව්ටන් වගේ පුද්ගලයෝ ගණනාවක් මේ කාලය ඇතුළත ලෝකෙ බිහි වුණා. එතකොට ගැලිලියෝ ගැලිලි කියන්නේ ලෝකෙට හොඳම විද්‍යාඥයෙක්. එතකොට ගැලිලියෝ විචිත්‍ර, එතකොට ලෙනාඩෝ ඩාවින්චි වගේ ඉතාලියේ හිටපු මිනිස්සු ලෝකෙ බිහි වෙන මේ පුනරුද සමයේදී ඇත්තටම මේ දෙවියන් වහන්සේ පිළිබඳ සංකල්පය සහ මේ 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 චිත්‍ර මේ කලාව කියන එක ඇත්තටම අපිට ඉතාම වැදගත්. එතකොට අපි ජීවිතේ ගත කරද්දී අපි උදාහරණයක් ඔබ ගන්න ඵල ඇති ගහක්. මේ ඵල ඇති ගහේ ඵල සිඳින්න නම් අපි ගහ කපලා අඹ ගෙඩි ගන්නෑ නේද? තව කෙනෙකුටත් කන්නේ අඹ ගෙඩි ටික අඹ ගහ ඉතුරු කරනවා අපි. ඉතින් ඒක තමයි මේවට කියන්නේ අපි ethical issues කියලා. ethical issues ජීවිතේ දැනගෙන ඉන්න ඕනේ. විශේෂයෙන්ම වර්තමානයේ නම් මේ සමහර ඉරාක, ඉරානයේ වගේ රටවල්වල සහ මේ අපි ගත්තත් එහෙම පකිස්තාන, ඇෆ්ගනිස්තානය වගේ රටවල්වල මොන් මේව ගැන අහලවත් නැහැ. අතර මේ ඵල ඇති ගහ මේ විදිහට මම එක මේ පොඩි ගාතාවකින් කවියකින් කියන බුදුගුණ අලංකාරයේ ඵලගත් අතු නසා ඵල කන්න උන් විලසා ධන ගැනුමක් නිසා දහම් නොනසති ධනන් වනසා. මිනිස්සු මරලා දහම් රකින්න බෑ. ඒක තමයි මේ මෙතන කියන්නේ. මේක බුදුගුණ අලංකාරයේ 49 වෙනි කවිය. ඇත්තම අපි මෙහෙම ගමුකෝ. මේ 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 එකරස් සහ ඩෙඩ්ලස් අන්දර කතාවෙන් අපිට ගන්න පුළුවන් මොකද්ද? හොඳයි, අද මම කතාව කියන්නේ. එක්තරා මේ ඩෙඩ්ලස් කියන්නේ ඊටාම දක්ෂ වඩුවෙක්. මේක ග්‍රීක විද්‍යා කතාවක්. ඊටාම දක්ෂ වඩුවෙක් මොහුගේ ජීවිත ග්‍රීසි ඉස්සර ජීවත් වුණායි කියලා කියන්නේ. ඉතින් අද වර්තමානයේ මොකක් කොච්චර දක්ෂද කියනවා නම් වර්තමානයේ තියෙන සියලුම වඩ උපකරණ ඔහු විසින් නිෂ්පාදනය කරපු දේවල් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒක ඇත්තද නැත්තද කියන එක දන්නේ නැහැ. මොහු වගේම මේ රටේ ප්‍රධාන රජතුමාගේ ප්‍රධාන වඩු කාර්මික නැත්තම් ඉංජිනේරෝ වගේ වැඩ කරේ ඔහු තමයි. ඉතින් ඇත්තටම මේ මොහු දවසක් දා මොහුට වගේම මොහුගේ ඥාති සහෝදරයාගේ පුතාටත් ඥාති සහෝදරයාගේ පුතාටත් එහෙම දහවතු වඩු කාර්මික කර්මාන්තය පිළිබඳව ඉතාම දක්ෂ හැකියාවක් තිබුණා. මොහු මොකද කරේ? එක දවසක් මෙයා ගෙනිහිල්ල කන්දක් උඩට අරව තල්ලු කරලා මැරුවා. මේ කරේ ඩෙඩ්ලස්. ඩෙඩ්ලස් එක තමයි මේ දක්ෂ වුණත් මිනිස්සුන්ගේ හොඳ මනුස්සකම් නැත්තම් මිනිස්සු අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැත්තම් ඔබ දන්න උගත් මිනිස්සු ඕනතරම් පල් වැඩ, හොර වැඩ, පර වැඩ, මෝඩ වැඩ කරනවා. උගත්කමට මෝඩකම කියන එක අදාළ නැහැ. එක එක ස්ටෙප්ස් දෙකක දේවල් දෙකක් බුද්ධිමත් වෙන්න ඕනේ. උගත්කම උනායි කියලා මිනිස්සු වැඩක් නැහැ. දක්ෂ මිනිස්සු විතරක්, දක්ෂ නිලධාරියෙක් විතරක් මනුස්සකමක් නැති නිලධාරියෙක් දේශපාලනයට හෝ වෙන රටේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකට ඒ වගේ තැනකට ආවට පස්සේ ඉතාමත්ම ප්‍රශ්නකාරී තත්ත්වයක් ඔබට තියෙනවා. ඔබ ඔබ දන්නවා ඇති මම මේ කියන්නේ මොකද්ද කියලා. ඉතින් කොහොම හරි වර්තමානයේ වෙච්ච දේ තමයි මොහු මැරුණා. මේ ඉකරස්ගේ තාත්තා ඩෙඩ්ලස් තමන්ගේ ඥාති සහෝදරයාගේ පුතාව මැරුවා. මැරුවාට පස්සේ රජතුමා මොකද කරේ? මේ මිනිහා නම් තියාගෙන හරියන්නේ නැහැ. මොකද මේ මිනිහා අපිටත් විනාශයක් වෙන්නේ මේ මිනිහා හිටියනම් කියලා. නැව ගණගල නග්ගල රටින් පිටුවහල් කරලා දැම්මා. ඒක තමයි දුන්න රාජනීතිය. ඒ කාලේ රජවරු හරි සාධාරණ ගැන හරියට හිතනවා. අර මිනිහාගේ දක්ෂතාවය විතරක් ගැන හිතුවේ නැහැ. ඊට පස්සේ ඔහම ගිහිල්ලා ඊට පස්සේ මොකද වුනේ?
මේ ඉකර සහ ඩෙඩ්ලස් ඩෙඩ්ලස් සහ ඉකරස් ඉකරස් කියන්නේ එයාගේ පුතා මගේ පුතා තාත්තයි පුතයි දැන් මේ වෙන රටකට දැන් ඔන්න නැවේ පාවෙලා ගියාම වෙන රටක රජතුමෙක් මේක ඔට ආරංචි වෙලා ඉතින් අනේ මෙයා හොඳයි මගේ ඒ රජතුමාත් මෝඩ වුණා ඇත්තටම කියනවා නම් දෙවෙනි රටේ රජතුමා කිව්වොත් වඩා නිවැරදි අනේ මෙයා මේ මට මගේ රටට ගත්තොත් හොඳයි කියලා මේ සශ්‍රීක කරන්න මගේ රට දියුණු කරන්න කියලා මෙයාව අරගෙන රජමාලිගයට ගෙන්නලා මෙයාට රටේ තියෙන ප්‍රධානම ඉංජිනේරු නගරයේ තියෙන ප්‍රධාන ඉංජිනේරු තනතුරු බාර දුන්නා. මෙයා හැදුවා කියන්නේ රට කොහමද දන්නවද? පාලන්ද මංමාවද්ද හැම දෙයක්ම මාර ලස්සනට හැදුවා. පුතුම පුතුම නිර්මාණ කරා. සමහරලට මේ කියනවා මේ දෙවියෝ පවා මෙයාට මෙයාගේ දෙවියන්ගේ රූප වලට වශී වුණා කියලා. මෙයා හදපු දේව රූපට දෙවියෝ පවා වශී වුණා කියලා. එකපාරක් ඔබ දන්නවා මේ හර්කියුලිස් කියන මේ ඔබ අහලා ඇති මේ හර්කියුලිස් කියන කතාව සමහරට හර්කියුලිස් කියන මේ කියන්නේ යෝධයා දවසක් පාරේ යනකොට මේ කර ඩෙඩ්ලස් මොකද කරේ එයා වගේම දක්ෂ රූපයක් අර ලොකු හැදුවලු එයා වගේම ගලකින් හැදුවලු අපි කියන්නේ ඒකට නග්න රූප කියන්නේ අර කාවින් එකක් දැන් කියනක පිළිමයක් වගේ ඉන්නේ. ඒ යෝධයාට අදාහ ගන්න බැරුව ගියාලු මේ මම් වගේ කෙනෙක් කෙනකොට මේ කවුද මේ මාර්ග හරස් කරගෙන ඉන්නේ කියලා අන්තිමට ගැහුවලු අරකට. බලනකොටත් ගැහුවමලු දන්නේ මේ ඇත්ත මිනිහෙක් නෙමෙයි මේ හදපු යම්කිසි පිළිමයක් නැත්නම් රෝගයක් කියලා. කාවින් එකක් කියලා. ඉතින් ඒ වගේ ඒ තරම් කියනවා ඒ තරම් මොහු දක්ෂයි කියලා කියනවා. ඉතින් මේ ඩෙඩ්ලස් කොහොම ජීවිත අන්දරේ යනකොට දවසක් දා මේ මෙයා හොඳටම ලස්සන්ට මේ චිත්‍ර කර්මාන්තයේද මේ වඩු කර්මාන්තයේද මේ ඔක්කොම කරගෙන මේ රටේ ජීවත් වෙනවා. මෙර මේ දෙවෙනි රටේ මේ රජතුමාගේ වයිෆ්ත් කියන්නේ කුමරිය නැත්නම් කියනවා රජිනට හරි ආසාවක් ඇති වුණාලු ගවයෙක් එක්ක ලිංගික සංසර්ගයක් එන්න. ඉතින් පස්සේ මෙයාට හැමදාම කියනවලු මේ මේ ඩෙඩ්ලස්ට ඇවිල්ලා මේ ගවයෙක් එක්ක මට ගවයෙක් මේකට මොනහරි කරලා දෙන්න කියලා. මේක ඩෙඩ්ලස්ට කිව්වලු ඉල්ලන ඕනේ ගානක් දෙන්න කියලා. ඩෙඩ්ලස් කල්පනා කරලු දැන් ඊට පස්සේ මොකද කරන්න කියලා. ඩෙඩ්ලස් හදවල ලස්සන එළදෙනෙක්. එළදෙනෙක් හදලා ඉවර වෙලා අර රාජ රජිනව එකට බැස්සුවා. බස්සලා ඉන්නකොට දැන් බස්සලා හිටියලු බස්සලා ඉන්නකොට දැන් අර රාජ්‍ය ගවහලේ රජතුමාගේ ගවරෑණී ඉන්නවලු මේ උද කුෂ්ඨ සම්පන්න ගවයා. දැන් මේ ගවයත් එක්ක එකතු වෙන්න ඕනේ කිව්වේ. පස්සේ අන්තිමට මොකද කරේ මේ ගවයා මෙහෙ එළ දෙනව දැක්කලු. ගිහිල්ලා ඊට පස්සේ දෙන්න ලිංගිකව එකතු වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ ලිංගිකව එකතු වුණාට පස්සේ ඔන්න රජින ඔන්න කියනවා ප්‍රෙග්නන්ට් වුණා කියලා කියනවා. රජින ප්‍රෙග්නන්ට් වුණා කියලා කියන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ? දරුවෙක් හැදුණා. දරුවෙක් හැදුනට පස්සේ ඒ දරුවා මේ දැන් ඔන්න ඉපදුනා. ඉපදුනාට පස්සේ හරකෙක් ගෙවලුවක් තියෙන මනුස්සයෙක්ගේ ශරීරයක් තියෙන හරක් මිනිහෙක්ලු ඉපදුනා. ඉතින් කියනවා මේ රජතුමාට මාර ප්‍රශ්නයක් වුණලු රජතුමාට මල පැන්නලු. රජතුමාට හොඳටම කේන්ති කිල්ල කිව්වලු. තමුසේ මේ මොකද්ද මේ කරේ? ඈ මෙහෙම කරන්න ගියොත් එම අපි මුළු රටේම ඉන්න මිනිස්සු හරක් ඔලු තියෙන මේ හරක් ඔලු තියෙන එතකොට ඒ වගේම මිනිස් ශරීරයක් තියෙන කට්ටිය වෙවි කියලා මේ මිනිහට හොඳටම බැනලා ඉවර වෙලා කිව්වලු තමසෙ හිර කරනවා හරියන්නේ නැහැ මේක කියලා රාජපු දැන් ඊට පස්සේ ඔහොම ගින්දලා රාජතුමා ඊට පස්සේ මොකද කරේ මෙයා ඩෙඩ්ලස්ට කරගන්න දෙයක් නැහැලු. ඩෙඩ්ලස් කිව්වලු හොඳයි මම මෙහෙම දෙයක් කරන්න. මෙයාට මේ 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 දරුවට එන්න බැරි වෙන්න මම යම්කිසි ප්‍රාකාරයක් හදන්නම් කියලා. ඒ ප්‍රාකාරයක් කියන්නේ නිකන් ඔබ දන්නති ප්‍රහෙලිකා වගේ එකක් හදලා එයාට කොතනින් ගියත් එළියට එන්න බැරි වෙන්න එයාට උඩින් ඇවිල්ලා කෑම දානවා. ඒ විදිහට අද වෙනතුරුත් එහෙමයි ඉන්නේ කියලා මේ ග්‍රීක මිත්‍යා කතාවක්. මේක මේ හැත්ත කතාවක් නෙමෙයි. නමුත් මේකෙන් ගන්න පුළුවන් බොහෝ ආදර්ශ අපිට තියෙනවා. ඉතින් එහෙම කිව්වා. එහෙම කළා මෙයා මේක නිර්මාණය කළා. ආවට පස්සේ
රජතුමාගේ රාජපුරුෂෝ ඒ කියන්නේ මේ මේ ස්කොට් එක ආමියක මෙයාව අල්ලගත්තලු. අල්ලගෙන එක්ටම්බේගයක් කියන තැනක දැම්මයි කියලා කියනවා. එක රස්සයි දෙද්දස්සයි. දැන් මාර ප්‍රශ්න. දැන් මෙයත් ලේසි වැඩකාරයෙක් හන්ද වෙනා හෙන වැඩකාරයා මේ ඩෙඩ්ලස් කියන්නේ ඈ පුතත් එහෙමයි ඩෙඩ්ලස් ඊට පස්සේ කල්පනා කරලා මොකද කරන්නේ මේකට කියලා බලබල අහස බලබල ඉන්නකොට කුරුල්ල පියාඹනවා කුරුල්ල පියාඹල ඇවිල්ලා මේ එක්ටම් ගේ කෙනෙක් ඔබ දන්නවද කෑම උඩින් දානවා ඇවිල්ලා ඊට පස්සේ මේ කෑම දැම්මට පස්සේ යන්න බෑ දොරවල් වහලා තියෙන ඉතින් මෙයාලා කාලා බීලා නාලා එතනම ඉන්නවා මේ මාර ප්‍රශ්නයක් තියෙන මෙයා කල්පනා කරොත් දැන් මේකට මොකද කරන්නේ මාව හිර කරලා තියෙන එක්ටම් ගේ කියලා ඊට පස්සේ කල්පනා කළා මෙයා බලලා කිව්වලු හරි මේගොල්ලන්ට එවනවලු ලොකු ඉටිපන්දක් රෑට පත්තු කරගන්න කියලා රෑට ගිනි මැලයක් වගේ දැල්වගෙන නිකන් ඉටිපන්දක් පත්තු කරගෙන ඉන්න කෙනේ කාලේ මිනිස්සු ඉටිපන්දම් වලින් ඉන්නේ කියලා මේ ඩෙඩ්ලස් මොකද කරේ මේ ඉටිපන්දන් ටික ඔක්කොම එකතු කරාලු රසවත් කතාවක් අහන්න මේ ඉටිපන්දන් ටික ඔක්කොම එකතු කළා අර කුරුල්ලන්ගේ පිහාට තියෙන කුරුල්ලන්ගේ පිහාට වැටෙනවා ඒ වැටෙන පිහාට සෑහෙන කාලයක් එකතු කරා එකතු කළා ඉටි වලින් ඉටි හරියට දාලා මම දැන් හොඳ හොඳ වැඩකාරයක් වෙන්නේ නැති නැත්නම් ඕම කරන්න බෑ හරිද අත්තටු දෙකක් හැදුවා දරු දෙකක් හැදුවා නිර්මාණයක් නිර්මාණය කළා දැන් ඕම නිර්මාණය කළා මෙයාට පියාඹලා අත්තට දෙක තියෙන පියාඹල යන්න ලු දැන් යන්න පුළුවන් වෙන විදියට සකස් කරගන්න. මේ ඉති කිමිති මිට කාලයක් ඉස්ස කරගන්න ඇති. මේක මිත්‍යා කතාවක් තමයි මේකෙන් ගන්න පුළුවන් ලොකෝ දිග පාඩමක් තියෙනවා අපේ ජීවිතවලට. ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ මොකද උනේ? ඔන්න යන්න එළඹෙන පියාඹන්න එළඹෙන දවස ආවද. ආවට පස්සේ මොකද කරේ? මෙයා මෙහෙම දැන් මේ ඔක්කොම ෆිට් කරගෙන මේ අත්තර දෙකක් තියාම දාලා ඉස්සල්ලා මෙයා ටෙස්ට් කරේ ආවද ඉස්සල්ලා මෙයා ටෙස්ට් කරේ මෙයාගේ පුතාවරු ඉකරස්ට් කිව්වලු පුතේ මේ හොඳ ලෝකෙක විදහාස හොයාගෙන ඉගිලිලා යන්න කියලා කිව්වලු ඊට පස්සේ කිව්වලු හැබැයි එකක් තියෙනවා මේක ඉටි වලින් හදලා තියෙන්නේ මූද පැත්තට බදන්න යන්න එපා මේක වැටෙන්න පුළුවන් මේක විනාශ වෙන්න පුළුවන් ඒ වගේම ඔපොසිට් ද සන්ෂයින් ඔපොසිට් ද සන් යන්න එපා ඉර පැත්තට වැඩි උඩට යන්න එපා ඉර එළිය තියෙන පැත්තෙන් ගොඩක් මෑත්තලා යන්න ඒ කියන්නේ නැගෙනහිර පැත්තට ගොඩක් යන්න එපා බස්නාහිර පැත්තට ඉර යනවා නම් බස්නාහිර පැත්තට ගොඩක් වහිනවා නම් ඒ පැත්තට යන්න එපා ඉර තියෙන පැත්තට ගොඩක් යන්න එපා අංක එක අනිත් එක ගොඩක් උඩට යන්න එපා මොකද මේ ඉටි තියෙනවා ඔක්කොම කරසින් මේවා මේ පොද වෙන්නේ අනිවාර්යෙන්ම මෙල්ට් වෙලා කඩාගෙන වැටෙන්න පුළුවන් කියලා. දැන් මෙයා ඉස්සල්ලාම මෙයත් දැන් දාගත්තලු කිට් එක ඊට පස්සේ අර ෆ්ලයින් කිට් එක දාගත්තලු දෙන්නම දැන් ඔන්න යනවා අහස. අහස යනකොට මිනිස්සු බලනවලු මේ නගරේ උඩින් යනකොට දෙවිවරු දෙන්නෙක් කියලා මිනිස්සු සාදුකාර දෙන්න පටන් ගලු අප්පුඩි ගන්න පටන් ගත්තලු ඌති යන්න පටන් ගත්තලු මිනිස්සු කතා වෙන්න පටන් ගත්තා. දැන් තරුණ කෙනෙකුට බලය ලැබුණා මොකද වෙන්නේ? නිදහස ලැබුණා. මොකද වෙන්නේ? ඒක වල්බూరు නිදහසක් බවට පත් වෙනවා. ඒක තමයි මිනිස්සු ජීවිතේ අත්දැකීම් නැතුව මේක කියන කතාව තමයි ජීවිතේ අත්දැකීම් නැතුව මිනිස්සු වල්බూరు නිදහස ලැබුණට පස්සේ මිනිස්සුන්ට මාර ප්‍රශ්නකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. හරිද? අන්න ඒක තමයි නිතරම අපි කියන්නේ මිනිස්සු කටයුතු කරද්දී ගොඩක් කල්පනාවෙන් කටයුතු කරන්න වෙනවා. අපේ ජීවිතය අපි තීරණ ගනිද්දී මේ 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 මෙලොවට විතරක් නෙමෙයි පරලොව ජීවිතයටත් මේක තාමත් අදාළ වෙනවා සත්‍යයෙන්. එතකොට පස්සේ මොකද උනේ? දැන් මෙයා බලලා මේ මේකෙන් මිනිස්සු පල්ලෙහා කෑ ගහනකොට ඉකරස්න ඩෙඩ්ලස් නෙමෙයි ඩෙඩ්ලස් කොහොමද තමන්ගේ ජීවිතේ බේරගෙන නගරෙන් එළියට ගිහිල්ලා බේරුණාලු. ඉකරස් කියන එක අහුවේ නැහැලු. ඉකරස් පුළුවන් තරම් උඩට ගියාලු. බුද්ධාමයට පත්තුලාලු මිනිස්සු මෙම අප්පොඩි ගහනවලු කෑ ගහනවලු. එතකොට දැන් මේ මේක සර්ප්‍රයිස් එකක් නේ මේක පුදුම දෙයක් නේ. එතකොට මිනිස්සු කෑ ගහන එක අහන්න දෙයක් නෙමෙයිනේ. ඊට පස්සේ මේක හරි ප්‍රශ්නයක් දැන්.
ඉකරස් ඉකරස් ඩෙඩ්ලස් බැලුවලු මේ පුතාට කිව්ව එක හරියන්නේ නැහැ. ඩෙඩ්ලස් ඉතින් තමන්ගේ පාඩුවේ ගියාලු. තමන්ගේ නිදහස හොයාගෙන. ඩෙඩ්ලස් වේරුණා කියලා කියනවා. හරිද? එතකොට ඉකරස්ට මොකද උනේ කියලා ඊළඟට බලමු. ඉකරස්ට මොකද උනේ? ඉකරස් මේක දැන් උඩට යන්න ඉකරස් හිතුවලු තව තවත් උඩට යන්න ඕනේ, තව තවත් උඩට යන්න ඕනේ කියලා. අන්න එතන මිත්‍යාවට අහු වුණා කියලා කියනවා. මොකද්ද මේ මිත්‍යාව කියලා කියන්නේ? දුවේ පුතේ අපිට බලය ලැබුණාම ඕනම කෙනෙකුට මේ ලෝකේ බලය ලැබුණාම මිනිස්සු ඒකෙන් උද්ධාමයට පත් වෙනවා නේද? අන්න එතනයි මෙතන තියෙන ප්‍රධාන කාරණය අපි කියන්නේ. තමන්ගේ වැරදි අඳුරගෙන ජීවිතේ තමන් හොඳ ගමනක් යන්න ඕනේ කියන එකයි මේකේ මේකෙන් අදහස් කරන්නේ. මොහු ඉදිරියට ගියාලු, ඉදිරියට තව තව උඩට ගියාලු. දවල් වෙන්න වෙන්න යනකොට මූද පැත්තට ඔබ බදල හුලං හැමුවලු. මොහු මේ පැත්තට ගියාලු. අන්තිමට අර ඉටිටික මෙල්ටුණාලු. මෙයා මූදට ඇදගෙන වැටුණා. මූදට ඇදගෙන වැටුණා. මෙයා ජීවිතයේ දැන් මූද මැත්තට ඇදගෙන වැටුණාම මේ චිත්‍රයේ මම එක පල්ලෙහායි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඔයාලට චිත්‍රය උගලන්ට. ඇත්තර මේ චිත්‍රය කියන්නේ මේ එක්තරා එඬේරෙක් අහස දිහා බලනවා නිකන් කලබලෙන් වගේ. එයා එයාගේ ගවරලත් එක්ක එයා තනකොළ කවන්න ඒගොල්ලන්ට යන්න සූදානම් වෙනවා. නගුල තියෙන නගුලක් ගත්ත ගොවියෙක් එයාගේ ඒ කුඹුරේ එයාගේ ගොවි බිමේ එයා සීසානවා. ඒ වැඩ කටයුතු කරනවා. නමුත් එයාට මේ කිසි දෙයක් පේන්නේ නැහැ. ඈත කන්දෙන් එහා පැත්තේ කන්ද උඩ එයා හිටියත් එයාට පේන්නේ නැහැ. මත්ත මේ වෙන්නේ කියලා කරස්ත වෙන්නේ මොකද්ද කියලා. සමහර විට අර නගුල ගත්ත මිනිහාගේ පල්ලෙහා කන්දෙන් පොඩ්ඩක් පල්ලෙහා හරක් දක්කගෙන යන මිනිස්සයා තමන්ගේ කර්මාන්තය කරන්න දක්කගෙන යන මිනිස්සයා සමහර විට මං හිතන අහස බැලුවේ ඉකරස් 30යි ඩෙඩ්ලස් 30යි වෙන්න පුළුවන් මං හිතන්නේ. ඊට පස්සේ නැව් වේගෙන් යන සස්ත්‍රීක නගරයක් වරායක් පේනවා. ඊට පස්සේ එහා පැත්ත දකුණු පැත්තෙන් මේ සියොතු නිගිලිලා යනවා පේනවා. මාළු බාන මිනිස්සු ටිකක් පේනවා. මාළු බෝට්ටු ටිකක් පේනවා. මේ අතර ඈත තියෙන නැව මේ නැවක් යන තැන පල්ලෙහාට ඇදගෙන වැටෙනවා මේ ඉකරස්. නමුත් නැවටවත් බේරගන්න බැරි වුණා ඉකරස්. ඒ කියන්නේ මෙහෙමයි. මේ ලෝකේ තමන්ගේ ජීවිතය තමන් විසින්ම විනාශ කරගන්නා මිනිස්සු වෙනුවෙන් ලෝකේ නවතින්නේ නැහැ. ලෝකේ ඕන් වෙනුන් අඩන්නේ නැහැ. සමාජයේ ඕන් වෙනුන් වචනයක්වත් කියන්නේ නැහැ. සමහරට අනේ ඔබට හොඳ වැඩේ කියලා. ඕක තමයි ඔහුමයි ලෝකේ ස්වභාවය කියලා පැත්තකට වෙයි. විශේෂයෙන්ම ලංකාවේ නම් තව එකක් ලංකාවේ සමහර දේවල් ගැන අපිට කියන්න නොකිය බෑ. ලෝකෙට හොදක් කරපු වීරයෙක් කියන දියා ලංකාවේ මිනිස්සු බලන්නේ නසතුටි උරුතකන්. ඒක අපේ රටේ තියෙන ප්‍රශ්නයක් නැද්ද? වෙන රටවල නම් එහෙම නැහැ. මේක මේ කට්ටිය තරහ වෙන්න එපා. මේ අපේ රට ගැන මේ මම වැරදි කියනවත් මිනිස්සු ගැන වැරදි කියනවත් නෙමේ සහෝදර සහෝදරියනි. ඒක තමයි මේ ලෝකයේ ඇත්ත. ඒක තමයි අපේ රට පිළිබඳව ලෝකයේ ධර්ම මතය. ඒකයි ඇත්ත. කුහකයි මිනිස්සු. ඒ කෙසේ වෙතත් දුක මිනිස්සු ගැන කතා කරන්න නෙමෙයි මම මේ අද වීඩියෝ එක කරන්නේ. මේ ඉකරස් සහ ඩෙඩ්ලස් ගැන කියන්නේ. මේ ඉකරස් සහ ඩෙඩ්ලස් ඇත්තටම ඉකරස් දිය ගිරල මැරුණා කියනවා. ඒකට හේතුව එයාට ඇත්තටම තිබ්බා තමන්ගේ ඕනවට වැඩිය අර ලොකෝලුව දාන්න නැතුව තමන්ගේ ජීවිතයත් පණක් බේරගෙන ලෝකයටත් සේවයක් කරන්න එහෙම හිටියානම් ඩෙඩ්ලස් වගේම දක්ෂ කෙනෙක් වෙනවා. එකද සමහර ඩේට වඩා ගොඩාක් හොඳ කෙනෙක් වෙන්න තිබුණා. ඉතින් මේක කියන්නේ මොකද්ද කතාව? මැරුණු මිනිස්සු ද ප්ලක් will not stop for a dying man කියලා කියනවා. ඉංග්‍රීසි කීමක් තියෙනවා. ඒ කියන්නේ අපි ධර්මානුකූලව ජීවත් වෙද්දී මේ හැමදේම ජීවිතය කියන එක වෙනස් වෙනවා. මම හැමදේම මම කියන දෙයක් තමයි. ඇයි මම මේ දේ කියන්නේ හැමදේම ඔබට? ඒ එකම දේ පුන පුන වීඩියෝ අතර මම කියන්නේ. නමුත් ඒක තමයි විශ්ව සත්‍යය. මේ වෙනසට අප ඔරොත්තු දිය යුතුයි. ඔරොත්තු දිය හැකි පුද්ගලයන් බවට පත් විය යුතුයි. මේ වෙනස හඳුනාගත යුතුයි.
වෙනස වෙන්නේ කොහොමද කියන එක ගැන අප මොහොතකටවත් කල්පනා කරා. ඒ නිසා මේ ලාභ දේවල් පස්සේ ගිහිසුන් වන අපය නොයා යුතු ලාභ දේවල්. මේ ශරීර සන්තර්පණය කරන ලාභ දේවල් තියෙනවා නේද? ස්පර්ශය. අසින් මේ Facebook හදලා තියෙනත් දැන් Twitter, එතකොට Instagram, TikTok වගේ දේවල්, YouTube වගේ දේවල් හදලා තියෙනවා. මේ හිත ඒ වෙලාවට පොඩ්ඩක් ආතල් එකක් ගන්න. අන්න උතනයි තියෙන ගැටලුව. ගැටලුවක් නෙමෙයි ඇත්තට මේක මනුස්ස ස්වභාවය. ඉතින් මේ ස්වභාවය අඳුරගෙන අප ජීවත් විය යුතුයි කියන එකයි මම කියන්නේ. ඒ වගේම මිනිස්සුන්ට නිදහස කියන එක ඕනම කෙනෙකුට හැමතිස්සම නිදහස ගැන කතා කරන මිනිස්සු හැමතිස්සම කෙනෙක් නිදහස ගැන කතා කරනවා නම් ඒ පුද්ගලයාගේ නිදහස ඔබ දන්නවද? නිදහස ගැන කතා කරන මිනිස්සු බොහෝ විට දේශපාලකයෝ තරුණ කොටස් මෙහෙවලා නිදහස කරන කියලා අරගල කරවන නිදහස තක අරගල කරවන අරගල විප්ලව කෙරෙව්වට අවසානයේදී තරුණ කොටස් මැරෙනවා, අරමිනියත් මැරෙනවා. ඒක කොහෙද කියලාත් නෑ. නිදහස නිදහස අගය කළ යුතුයි, නිදහස සෙවිය යුතුයි, නිදහස සඳහා නිදහස මානව අයිතිවාසිකම් සඳහා සටන් කළ යුතුයි. ඒ පිළිබඳ කිසිම ගැටලුවක් නමුත් ඒක අර්ථාන්විත විය යුතුයි. අන්න ඒකයි මිනිස්සු නිදහස වැඩිපුර ලැබුණාම මොකද වෙන්නේ? වල්පූරු නිදහස කොටේපත් වෙනවා. ඒක තමයි අපිට ආගමක් ධර්මයක් අවශ්‍ය අපේ ජීවිතවලට. අපට ආගමක් ධර්මයක් නොතෙන්ද කල්හි මිනිස්සු මොකද කරන්නේ? ඔව්, තමන්ගේ වල්බූරු නිදහස භුක්ති විඳලා වල්බූරුව අවසානයේදී වල්බූරුවට කැරක්කලයක් දුන්නා මොකද කරන්නේ? ඌ කැරක්කලේ පස්සේ දුවවට. අර ඒ වගේ තමයි, බූරුවට කැරක්කලේ දුන්න කතාව වගේ තමයි. මිනිස්සු ඇතැම් අවස්ථාවලදී තමන්ගේ නිදහස ප්‍රයෝජනෙට අරගෙන ඕනවට වැඩිය නිදහස ප්‍රයෝජනට ගන්න එක උපද වෙන්නේ අනිවාර්යයෙන්ම ජීවිතේ විනාශ වෙනවා සමහරවිට. අන්න ඒකයි අද මාතෘකාව මම ඔබට කියන්න හැදුවේ. මොකද මේක ඇත්තටම දිග මාතෘකාවක්. මම කෙටි කළාද කිව්වේ අපි අපේ නිදහස කියන එක පාවිච්චි කරන ගොඩක් මේකට වඩා ගොඩාක් පරිසරය. මේක තමයි ජීවිතයේ ඔබට යම් වටින දේවල් ලැබෙනකොට ලැබියාවේ යම් වටින දේවල් කරනකොට ඔබ මීට වඩා සැලකිලිමත් විය යුතුයි. ඔබ කරන දෙයට වටිනාකමක් ලැබිය යුතුයි. ඔබ කරන දෙයට වටිනාකමක් ලෝකෙ විසින් දෙන්න පිළිගන්න ඔබ සුදුසුක් බවට පත් විය යුතුයි. එහෙම කොහොමද ඒක වෙන්නේ? එහෙම වෙන්නේ ඔබගේ චරිතාපදානය, ඔබ හිතන ක්‍රමයේ, ඒ වගේම ප්‍රතිපත්ති සහ ඔබගේ ඩිසිප්ලින් එකද. ප්‍රතිපත්ති සහ ඩිසිප්ලින් කියන්නේ ඩිසිප්ලින් එකක් නැති මනුස්සයට මේ ලෝකේ ජය ගන්න බෑ. දුවේ ජය ගන්න බෑ. තමන් ප්‍රතිපත්ති සමග මේ කම්මැලිකම දුරලා වැඩ කළා ජීවිතේ ජය ගන්න නම් ප්‍රතිපත්ති එක්ක අප ජීවිතේ යා යුතු. මේ ගමන ප්‍රතිපත්ති මත එළඹිච්ච ගමනක් වටපත්. අන්න ඒකයි අද මම විශේෂයෙන්ම ඔබට කියන්න මේ කතාව ගත්තේ. මේ ඉකරස්ගේ අන්තරය, එහෙම නැත්නම් ඉකරස්ලා ඩෙඩ්ලස් ගේ කතාව, ග්‍රීක මිත්‍යා දර්ශනය පිළිබඳ, ග්‍රීක දර්ශනය පිළිබඳ මිත්‍යා කතාව. ඒ වගේම අපිට මේකට කියන්න පුළුවන් තමන් විහිින්ම ගිලුණු මිනිසාගේ කතාව. ඉතින් ඕකයි අද කතාව. මේකෙන් ඉගෙන ගත හැකි පාඩම් බොහෝයි අපේ ජීවිතවලට. එහෙනම් මේ කරසා ඩෙඩ්ලස් ගැන කතාව ඉවර කරන ගමන් ආයිබෝවන් මම ගිහින් එන්න තව එකක් කියන්න ඕනේ. ඇත්තටම මේ දේවල් අප නොකිය බෑ. මේ දේවල් අප කියන්න ඕනේ අපේ ජීවිතේ, අපේ ජීවිතේ no plug stop for a dying man කියලා කියන්නේ නගුල කවදාවත් නවතින්නේ නැහැ. dying man කියන්නේ මැරෙන මිනිසයා වෙනුවෙන්. ඒ කියන්නේ තමන් විහිින්ම මැරෙන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. කුඩු ගහලා, හොරකම් කරලා, මිනිමරු වෙලා, තමන්ට ලෝකෙට යහපත් සේවයක් කරන්න ඉදිරිව තිබීදී තමන්ට කොච්චර දේවල් ලෝක වෙනුවට සල්ලි කරන්න පුළුවන්ද? අත්‍තරම සල්ලි తీර නැති එක වෙනවා. අපි මේට වඩා හිතලා කටයුතු කරා නම් මේ ලෝකෙදී වඩා ගොඩාක් වෙනස්. ලංකාව ලස්සන. එතන ඉතින්
අපි ඇත්තටම අපි අද බලමු ඉතින් බුදුගුණ අලංකාරයේ 56 වෙනි කවියත් මම කියන්න. සුවඳ හැල් උදුරා රකිණිව වරා ඉඳුරා අදහම් රැකපුරා දහම් නොනසති සිතින් තොරා. මොකද මේ කියන්නේ? හරි ලස්සන කතාවක් මේක. හරි ලස්සන කවියක්. මේකෙන් කියන්නේ අපි අර සුවඳ හාල් තියන්නේ අපි කියන්නේ. අපි මෙහෙම කියමුකෝ පැටීම කියලා නම් කමතේ අපි කියන්නේ. වැඩි ෆීල්ඩ් එකේ. පුඹුරේ අපි මේ දාලා තියෙන හාල් තියෙන වී අපි වී වපුරලා තියනවානේ. ඉතින් මේ ගොයම් පැල කුක්කම ගලවලා තනපල මිනිස්සු දාන්නේ නැහැ කියන එකයි තේරුම. දැන් පල ඇති දේවල් කරන්න ඕනේ කියන එකයි මේක කියන්නේ මට හිතෙන විදිහට. එහෙමනම් ඉතින් ඒකයි අද කතාව. විහිං තමන් මැරුණු මිනිසාගේ කතාව කියලා කිව්වොත් වඩා නිවැරදි. එහෙනම් ඉතින් ගිහින් එන්න. I want හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Now on the video.